අයිබෝවන් දුවේ පුතේ අද මේ උගලේ එකතු වෙලා ඉන්නේ tuition.lk වෙබ් අඩවිය සමගයි. 1 සිට 13 ශ්‍රේණි දක්වා සියලු විෂය ධාරාවන් ආවරණය කරමින් පාඩම් මාලාවක් සහ ප්‍රශ්න පත්‍ර මාලාවක් අපි විසින් සකස් කරලා තියෙනවා. ඔයගලන්ටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙලා විෂය දැනුම වැඩි දියුණු කරගන්න. අද අපි කතා කරන්න යන්නේ 7 ශ්‍රේණියට අදාළව කතරගම් පෙරහැර පිළිබඳව. මේ පාඩම ආශ්‍රයෙන් එන ප්‍රශ්නකුත් එක්ක තමයි මේ පාඩම ඉදිරියට කරගෙන යන්නේ. ප්‍රශ්නේ තමයි කතරගම් පෙරහැර පැවැත්වීමේ අරමුණු මොනවාද? ලංකාවේ ප්‍රධානම පෙරහැරවල් අතරින් ප්‍රධානතම කතරගම දේවාලය මූලික කොටගෙන පවත්වන ලබන පෙරහැරක් ලෙස අපිට මේ කතරගම් පෙරහැර හඳුන්වන්න පුළුවන්. මේ කතරගම් පෙරහැර පැවැත්වීමේ මූලිකම පරමාර්ථය තමයි කතරගම දෙවියන් පිදීම. ඊට අමතරව ඒ කතරගම දේවාලයේ වෙත පිහිට ආරක්ෂාව පතා පැමිණෙන බැතිමතුන්ගේ අපල උපද්‍රව දුරු කර ගැනීම, රටට ගමට සෙත් පතා ඒ වගේම වර්ෂාව ලබා ගැනීම, සශ්‍රීකත්වයේ ප්‍රාර්ථනා කිරීම ඕ වගේ පරමාර්ථ ඔස්සේ තමයි මේ කතරගම් පෙරහැර පවත්වන ලබන්නේ. මේ කතරගම් පෙරහැරේ නර්තනාංග සම්ප්‍රදායන් තුනටම පොදු වෙලා තියෙන නර්තනාංග, ඒ වගේම ගැමිණා නර්තනාංග, ඉන්දියානු නර්තනාංග වගේ බොහෝමයක් සංස්කෘතික කලාංගයන්ගෙන් සමන්විත පෙරහැරක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, ආදිවාසීන් වගේ කිසිම ආගමික ભેදයකින් තොරව නැරඹීමට සහභාගී වීමට එන පෙරහැරක් ලෙසත් මේ කතරගම් පෙරහැර අපිට හඳුනා ගන්න පුළුවන්. ඕගලන්ට දැන් දැක් ගන්න පුළුවන් කතරගම් පෙරහැරේ තියෙන නර්තනාංග වලින් කිහිපයක්ගේ ඡායාරූප. උඩට වෙස් නර්තනය, වඩික පඩන පහතර නර්තන සම්ප්‍රදායේ එන, ඒ වගේම ගැමි නැටුම්, රබන්, පන්තේරු, සවරන්, චාමර වගේ සියලු ගැමි නැටුම් අපිට මේ පෙරහැර තුළ දක්නට ලැබෙනවා. ඒ වගේම ඉන්දියානු ගැමි නර්තනයන් අපිට මේ සියලු නර්තනාංග එක් අවස්ථාවකදී දැක් ගන්න පුළුවන් සුවිශේෂී අවස්ථාවක් ලෙස මේ කතරගම් පෙරහැර හඳුන්වන්න පුළුවන්. අපිට මේ පාඩම අපේ මේ ප්‍රශ්නට අදාළව පිළිතුර තමයි කතරගම දෙවියන් පිදීම ප්‍රමුඛ කොටගෙන අපි කිව්ව හේතු කාරණා ඔස්සේ තමයි මේ කතරගම පෙරහැර වාර්ෂිකව ඇසළ මාසයේ පවත්වනු ලබන්නේ. එහෙනම් අපි මේ ප්‍රශ්නට අදාළව පිළිතුර සාකච්ඡා කරලා අවසන් කරනවා. ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක මේ වගේ දිගටම එකතු වෙලා ඉඳලා තවත් විෂය දැනුම එක් කරගන්න. අයිබෝවන්.